මේ හරිත වියණියට බොහෝ අභිරහස් පිරී තියෙනවා. එහි සැඟව තිබෙනවා අදටත් විශ්මයේ පමණක් ඉතිරි කළ අවුරුදු දහස් ගණනකට පෙර පැවති මායාවරුන්ගේ අපූර්ව ලෝකය. ගවේෂකයන් බොහෝ කලක් මේ රූස වනයේ පීරමින් තොරතුරු එකතු කළත් හමු වුණේ ඕන් පිළිබඳ සැක සංකා අල්ප මාත්‍රයක් පමණයි. ඒ ලයිඩා එනතුරු ක්‍රිස්තුපූර්ව 2000 පමණ ඒ කියන්නේ මීට අවුරුදු 4000කට ඉපිටදී ලෝකයේ පුරා තැන තැන මුල්ම මානව ශිෂ්ටාචාර බිහි වෙන්න පටන් අරගෙන තිබුණේ. ඊටත් කාලයකට පස්සේ මිනිසුන් දේශ ගවේෂණ ආරම්භ කිරීමත් සමග ආසියාවේ හා යුරෝපයේ පැවති මේ හුදකලා ශිෂ්ටාචාරවල තොරතුරු හා අත්දැකීම් එකිනෙකා අතර හුවමාරු වෙන්න පටන් ගත්තා. සමහර විට ආක්‍රමණකාරීට සිදු වුණා වෙන්නත් පුළුවන්. යුරෝපීයන් ඇමරිකාව කියන දැවැන්ත භූමිය හොයාගන්නේ ඊට බොහෝ කාලයකට පස්සේ. මේ නිසා උතුරු ඇමරිකාවත් දකුණු ඇමරිකාවත් අතර වූ මධ්‍යම ඇමරිකාවේ ගොඩනැගී තිබූ මායානම් වූ ශිෂ්ටාචාරය බොහෝ කලක් අනකිබවණීයව හුදකලාව පැවතුණා. මේ අපූර්ව ශිෂ්ටාචාරය පැතිරිලා තිබුණේ වර්තමානයේ බෙලීසය, හොන්ඩුරාස්, ගෝතමාලාව, ඉල් සැල්වදෝරේ හා දකුණු මෙක්සිකෝව කේන්ද්‍ර කොටගෙන. අතීතයේ පැවති මෙම මායා ශිෂ්ටාචාරය පිළිබඳ නිවැරදි සනාථ කළ තොරතුරු අල්ප වූ නිසා කල්පිතවලින් පිරීලා තිබුණේ. ඇපොකලිප්ටෝ වැනි චිත්‍රපටවලට පාදක කරගත්තේ මේ කල්පිත මායා ශිෂ්ටාචාරය. ඒවා කොතෙක් දුරට නිවැරදිද කියලා මිනිසු හිතන්න පටන් ගත්තා. 2018 කියන්නේ මායා ශිෂ්ටාචාරයේ පිළිබඳ කුතුහලය වැඩි කළ උද්‍යෝගිමත් වසර. ගෝතමාලාව පුරා නව නටබුන් දහස් කරමින් මතුවෙමින් තිබුණේ. මහ පොළොව මත ඇවිද ගිය පුරාවිද්‍යාඥයින්ට වඩා මේ තුරු වියනට ඉහළින් ගමන් කළ ලයිඩාට හැකි වෙනවා මේ එක කොළයක්වත් ස්පර්ශ නොකර තුරු වියන යට සැඟවුණු ලෝකය දකින්න. මායාවරුන් පිළිබඳ සදාතනික රහස් ලෙස බැලලී යාමට තිබූ සාක්ෂි එකින් එක මතුවෙන පටන් ගන්නේ එහෙම. මායා ශිෂ්ටාචාරය පිළිබඳ අපගේ අවබෝධය වෙනස් කරන්න සමත් නැති වූ මායා ලෝකයේ සිතියමක් නිර්මාණය කරන්න ලයිඩාට හැකි වෙනවා. ලයිඩා කියන්නේ පුරාවිද්‍යාවට එක් වුණු සුපිරි නව තාක්ෂණික මෙවලමක්. එයින් කෙරෙන්නේ ගුවන් යානයක සිට බිමට ආලෝක ස්පන්ද ධාරාවක් පහළට යවා එය නැවත මෙවලමේ ඇති සංවේදකය වෙත හරවා ඒමට සැලැස්වීමයි. මේ ස්කැන් තාක්ෂණය භාවිත කිරීමෙන් වනවියන් යට එක් එක් කාලවලට අයත් හැඩතල ප්‍රතිනිර්මාණය කරනවා. මේ ආකාරයට වර්ග සැතපුම් 800කට වඩා වැඩි ප්‍රමාණයක් කෙටි කලකින් සිතියම් ගත කිරීමට හැකි වුණා. අතීතයේ පැවති පුළුල් හා සංකීර්ණ සමාජයක තොරතුරු හිලිකර ගැනීමට හැකි වන්නේ මේ විදියට. මිනිසා විසින් නිර්මාණය කළ සංකීර්ණ මාර්ග පද්ධති, විශිෂ්ට ඉංජිනේරුමය තාක්ෂණයක විශ්මය කියාපාන දේවස්ථාන හා වෙනත් ගොඩනැගිලි ඉදිකිරීම්, සැලසුම් සහගත නගර නිර්මාණ වගේම ඔවුන් පරිහරණය කළ දෑ, චිත්‍ර හා කැටයම් එකින් එක හෙළිදරව් වෙනවා. මේවා සියුම්ම පරීක්ෂා කිරීමෙන් හෙළිවන්නේ තාරකා විද්‍යාව හා ගණිතය පිළිබඳ මායාවරුන් සතුව පැවති හසල දැනුමයි. මායාවරුන් රූපාක්ෂර සහිත සංකීර්ණ ලේඛන කලාව භාවිතා කොට තිබුණා. ඔවුන් ගස්වල පොතු භාවිත කිරීමෙන් පොත් සකස් කරගෙන විවිධ කරුණු මේ පොත්වල සටන් කොට තිබුවා. නමුත් පසු කාලීනව පැමිණි බටහිර ආක්‍රමණිකයන් මේ පොත් විනාශ කර දැමුවා. මේ වන විට ආරක්ෂිතව තියෙන්නේ එවැනි ඉපරිණි ලේඛන තුනක් පමණයි. පසු කාලේ ඇමරිකානු පුරාවිද්‍යාඥවරියක් වන ටට්ටියානා විසින් මායා අක්ෂර පද්ධතියේ රටාවක් සොයා ගැනීමත් සමග මායා ශිෂ්ටාචාරය පිළිබඳ තවත් අලුත් තොරතුරු හෙළිදරව් වෙන්න පටන් ගන්නවා. ඔබට මතකද කාලයක් ලෝකේ පුරා මහා කලබගැනිය සිදු වුණා 2012 වසරේ ලෝක විනාශය සිදු වෙනවා කියලා. ඒකට හේතු වුණේ මායාවරුන් විසින් භාවිත කළ මෙම කැලෙන්ඩරයේ අවසන් දිනයේ ලෙස 2012 වසරේ දෙසැම්බර් මාසයේ සඳහන්ව තිබීමයි. මෙන්න මේ කාරණාව නිසා තමයි මෑත කාලේ මායාවරුන් පිළිබඳ තොරතුරු හොයන්න බොහෝ දෙනෙක් පෙළඹෙන්නේ. මායා කියන්නේ ලෝකේ ප්‍රාථමික මානව සමාජ ජීවත් වුණු කාලයක අතිශයින් දියුණුව පැවති මහා ශිෂ්ටාචාරයක්.
හිසකී භාවිත කරලා තුවාල වලට මෙහුම් යදන්න. ඖෂධ පැලැටි භාවිතින් වේදනා නාශක හදන්න තරම් දියුණු වෛද්‍ය විද්‍යාවක් එදා එහි තිබුණා. එසේම ඔවුන් දිනපතා හුමාලයේ ස්නාන කිරීමේ පුරුද්දක් පැවති බවත් කියවෙනවා. කොකෝවා වලින් මුලින්ම චොකලට් පානයක් නිෂ්පාදනය කරන්නේ ඔවුන්. ලෝකයට අරුමයක් වූ මේ දැවැන්ත ශිෂ්ටාචාරයේ නටබුන් හා ඒ අතර ඇති ඔවුන් පරිහරණය කළ දෑ අදටත් අපව විශ්මයට පත් කරනවා. අද වන විටත් ඉතිරි වෙලා තියෙන එක ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි මායා ශිෂ්ටාචාරයේ ජීවත් වුණු මිනිසුන්ට මේසා දැනුම් සම්භාරයක් ලැබුණේ කොහෙන්ද කියන කාරණාව. මායා වරුන් හා පිටසක්වල ජීවීන් අතර සම්බන්ධතාවයක් ගැන බොහෝ දෙනෙක් කතා කරන්නේ මේ නිසා. මායා ශිෂ්ටාචාරයේ සිටි ප්‍රබල රජ කෙනෙක් තමයි ප්‍රකාල් කියන්නේ. පසු කාලයේ පරේෂකයන් විසින් ප්‍රකාල් රජුගේ සොහොන් ගැබ තුලින් සොයාගත් මේ චිත්‍රය බොහොම විශේෂයි. ප්‍රකාල් රජු කැප්සූලයක නැග ගුවනින් ගමන් කරන ආකාරයක් තමයි එහි තියෙන්නේ. ඇත්තටම මේ යානාවේ ඇති සංකීර්ණ අංගෝපාංග නිසා බොහෝ දෙනෙකුගේ විශ්වාසය මෙය පිටසක්වල යානාවක් කියලා. රජු එහි අතුරුපූර්වක ක්‍රියාත්මක කරන ආකාරයත් යානාවේ පිටුපසින් ගින්දර විහිදෙන ආකාරයකුත් දකින්න පුළුවන්. මායවරුන් ජීවත් වුණේ හොඳින් සැලසුම් කළ නගරවල. අදටත් නටබුන් දැකිය හැකි පැලැන්කේ, ටියෝටිවකාන්, ටිකාල් යන නගර මේ අතර ප්‍රධාන වෙනවා. ඒ හැම නගරයකටම පාලකයෙක් හිටියා. ඒ වගේම හැම නගරයකම ආගමික කටයුතු වෙනුවෙන් වෙන්නුණු ආගමික මධ්‍යස්ථානක් තිබුණා. මේ යුගයේ ඊජිප්තුවේ දැවැන්ත පිරමීඩ ඉදිවෙද්දී ඊට කිසිදු සම්බන්ධතාවයක් නොමැතිව බොහෝ ඈතින් වූ මධ්‍යම ඇමරිකාවේ මිනිසුන් පිරිසක් එවැනිම තාක්ෂණය භාවිතා කරමින් පිරමීඩ ඉදි කරනවා. ලෝකයේ ඈත දෙකලවරක ජීවත් වූ මිනිස් කොට්ටාස දෙකක් එකම ආකාරයට තාරකා රාශි වෙත යොමු කරමින් පිරමීඩ නිර්මාණය කිරීම ඇත්තටම පුදුමයක් නොවේද? මේ පිරමීඩවල ඊජිප්තු පිරමීඩවලට වඩා යම් යම් වෙනස්කම් වගේම පිරමීඩ ඉදිකිරීමේ අරමුණවලත් යම් වෙනස්කම් දකින්න පුළුවන්. ආගමික මධ්‍යස්ථාන ලෙස යොදාගෙනුනේ මේ පඩිපේලි සහිත පිරමීඩයි. දෙවියන් වාසය කළේ පොළොට ඉහළ අහසේ බවත් මේ පඩිපේලි මගින් දෙවියන්ට සමීප වීමේ හැකියාවක් ඇතැයි කියා ඔවුන් විශ්වාස කළා. මේ පිරමීඩේ ශීර්ෂය දෙවියන් වැඩම කරවීමට වෙන්කොට තිබුණේ ඒ නිසා. සියලු ආගමික වත්පිළිවෙත් කළේ මායාවරුන්ගේ දින දර්ශනයට අනුව. ඔවුන් පිරමීඩ ශීර්ෂ මත දෙවියන් වෙනුවෙන් බිලි පූජා පැවැත්වීම නිතර සිදු කළා. මේවා නරඹන පිරිස සිටියේ පහත මළුවේ. මේ බිලි පූජා සඳහා බහුලව යොදාගෙනුනේ සිරකරුවන්, කාත් කවුරුවත් නැති අනාථයින් හා වහලුන්. මායාවරු දෙවියන් පෝෂණය කිරීම සඳහා තමයි මේ ආකාරයට රුධිරය පූජා කළේ. මායා සමාජයේ ඉහළින්ම සිටියේ පාලකයා. එහෙම නැත්නම් රජු. දේව විශ්වාස බහුල මායා සමාජයේ රජු සැලකුවේ දේවත්වයෙන්. ඊළඟ සමාජ ස්තරයේ උනේ පෝජකයන් හා රාජකීය පවුලේ සමාජිකයන්. තුන්වන ස්තරයේ ලෙස ප්‍රභූවරුන් සැලකුව අතර අනතුරුව සිටියේ සාමාන්‍ය ජනතාවයි. පහළම සමාජ ස්තරයේ වහලුන්. ගොඩනැගිලි ඉදිකිරීම වැනි බර වැඩ සඳහා යොදාගත්තේ මේ වහලුන්ව. විවිධ ගෝත්‍රිකයන් සමග සටන් කොට යටත් කරගත්තවුන් වහලුන් ලෙස මොවුන් රැගෙන ආවා. මායාවරුන් වර්ණවත් ඇඳුම් භාවිතා කළ අතර කාන්තා හා පිරිමි භේදයකින් තොරව සිරුරේ වර්ණ ආලේප කළා. සාමාන්‍යයෙන් කුරුළු පිහාටු වලින් සැරසිලි කළ හිස්වැසුම් පැළඳුවේ ඉහළ මායා සමාජයේ පුද්ගලයන්. මායා ශිෂ්ටාචාරයේ ස්වර්ණම අවධිය ලෙස හැඳින්වෙන්නේ ක්‍රිස්තු වර්ෂ 300 සිට 900 දක්වා කාලයයි. වර්තමානයේ ගෝතමාලාවේ පිහිටි ටිකාල් නගරේ කේන්ද්‍ර කොටගත් මේ පුරවරයේ ලක්ෂයකට ආසන්න ජනතාවක් ඒ කාලේ ජීවත් වෙලා තියෙනවා. ක්‍රිස්තු වර්ෂ 900 දී මෙම ශිෂ්ටාචාරයේ බිඳ වැටෙන්නේ දීර්ඝ නියන් සමයක් සමග දරුණු අසංගත පැතිරී යාමෙන්. ටිකාල් නගරේ ජනශූන්‍ය කලාපයක් බවට පත් වෙනවා. මරණයට බියෙන් පලා යන මායවරු තවත් කලකට පසුව මායාපන් කේන්ද්‍ර කොටගෙන නැවත ශිෂ්ටාචාරයක් ගොඩනගනවා. නමුත් එය පෙරමෙන් වැඩි කාලයක් සෞභාග්‍යමත් එකක් ලෙස පැවතුනේ නම් නැහැ. යුද්ධ ගැටුම් හා කැරලි කෝලාහල නිරතුරුව ඇති වුණා. ක්‍රිස්තු වර්ෂ 1500 ආසන්න කාලේ බටහිර ජාතීන් ඇමරිකාව සොයා ගැනීමත් සමග වඩාත් අභාග්‍ය සම්පන්න කාලයක් උදා වෙනවා. ඉස්පාඤ්ඤ ආක්‍රමණිකයන් මේ ප්‍රදේශයට කඩාවදිනවා. බටහිර ආක්‍රමණ දරුණු වීමත් සමග මායාවරුන් ලෝකෙන් සැඟව යන්නේ
ඔවුන් සතුව පැවති දැනුම් සම්භාරයත් සමග වර්ෂ දහස් ගණනක් පුරාවට අභිමානවත්ව වැජබුණු දෙවන්ත මායා නගර ක්‍රමයෙන් වනයෙන් එහිරි අතුරුදහන් වෙනවා යුරෝපීය සංස්කෘතියක් ඇමරිකාව පුරා පැලකුරුවා දිනවා වසර දහස් ගණනක් යුරෝපෙන් හා ආසියාවෙන් හුදකලාව පැවති විස්මිත ශිෂ්ටාචාරයක ජීවමාන සාක්ෂි කාලයකට පසුව මැදම ඇමරිකාවේ තැනින් තැන ඉඳ හිට අපට හමු වෙනවා මේ බටහිර ජාතීන් විසින් දියකර හැරි එවන් මායාවරුන්ගෙන් පැවතෙන පිරිසක් කල්පිත වලින් වැසී ගිය ලෝකෙන් අතුරුදහන් වී තිබූ අසිරිමත් ඉතිහාසයක් අපි ඔවුන් තුලින් කියවන්න උත්සාහ කරනවා